ඕකේ ස්වදාපෙල් ඇවිල්ලා ඉන්නේ පොලිස් ස්පෝර්ට්ස් ක්ලබ් එකට. හැබැයි පොලිස් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ ටීම් එක ගැන මේ ප්‍රිව් එක නෙමෙයි, ආමි ක්ලබ් එකේ කවුද ඉන්නේ කින්ද මන්ද ඔක්කොම විස්තර අහගන්න. ගිල බලමු ආමි ටීම් එකේ කොහොමද තත්ත්වය කියලා. යක් මාත් එක්ක හරි. මේ තමයි ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ග්‍රවුන්ඩ් එකට යුද සොල්දාදු. අපි ආමි රග්බි ටීම් එකේ කට්ටිය ෆොටෝ ටික ගන්නවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. අපි අහලා බලමු කට්ටිය කවුද මොනවාද වෙන්නේ. දැන් ෆොටෝ එක ගන්න ඉස්සර හිටපු කැප්ටන් උකුල් අයියා. අපි උකුල් අයියා පොඩ්ඩක් අඬ ගාලා කතා කරලා බලමු මොනවද තාත්තේ කියලා. උකුල් අයියා ගුඩ් මෝර්නින්. ඕද ගියවරදේ හොඳ මේ රග්බි සීසන් තිබ්බා. මොනවාද බලාපොරොත්තුව? ගියවරදේ මේ පාර අපේ කට්ටිය ජෙට් ලා හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. ගියවරදේ හොඳ සීසන් එකක් කරලා ජයග් ගහන එක නේද බලාපොරොත්තු ඉන්නේ. දැන් අපි කතා කරන්න හදන්නේ හෙඩ් කෝච් එක්ක ආමි ස්පෝර්ට්ස් ක්ලබ්. අපි කතා කරලා බලමු මේ රදිකා අයියා දැන් කාලීට පස්සේ තමයි ආයි ලංකාවට ඇවිල්ලා තින්නේ. පොඩි හතර රදිකා අයියා කොහමද? ගොඩක් කාලෙට පස්සේ දැන් ක්ලබ් කෝච් කරන්න ආයි පටන්ගෙන ස්කෝලින් පස්සේ නේපාල වල හිටිය මෙච්චර කාල. එහෙනම් මෙහි ඇවිල්ලා කොහමද ඉතින් වෙනස? අවක් නැහැ ඉතින් වෙන විදිහට පොඩ්ඩක් කරගෙන යනවා. ඒ වගේ මේ ඇත්තටම ට්‍රේනින් ටික චුට්ටක් පටන් ගත්තා. ඒක මේගොල්ලන්ට පොඩි ටූර්නමන්ට් එකක් තිබ්බා වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ. ඉතින් ඒකෙත් අපි පොඩ්ඩක් අර ටීම් එක හදාගන්න අපි සෙල්ලම් කරගෙන ගියා. එතකොට ට්‍රේනින් ටිකත් උපරිම කරගෙන යනවා. ඉතින් ඒකම අපි ජිම් සෙෂන්ස් ටික දානවා. එතකොට අපි කෝචින් කැම්ප් එකකට පොඩ්ඩක් ගියා. ඉතින් මේ බලාපොරොත්තු තියෙන්නේ පළවෙනි මැච් එකේ ඉඳන් හරියට කරගෙන යන්න තමයි. ආමි ටීම් එක කියන්නේ මාරම එකට ඉන්න ටීම් එක. ගිය අවුරුද්දේ කැන්ඩි වලට ගිහිල්ලා කැන්ඩි වලම ඒගොල්ලන්ගේ සුපිරිම ටීම් එක පරද්දලා ආපු ටීම් එක. ඒ ටීම් එකේ හිටපු ප්ලේයර්ස් තමයි ඉන්නවා දැන්. ගොඩක් කතා කරලා බලමු. ගයන්ගෙන් ගයන් සාලින්දයන් ෆුල් බෑක්. ගයන් ගුඩ් මෝර්නින්. වෙන්නේ අපිට කියන්න බලන්න මේ ලාස්ට් ඉයර් කැන්ඩි ගිහිල්ලා කැන්ඩිට ගහලා ආව ටීම් මේ මැච් එක මේ ප්ලේ කරා. ඒ කියන්නේ පොඩ්ඩක් මදක් කරත් ඔව් සත්තම සතුටුයි. අපි මොකද එයාලගේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ගහලා ආවේ. හරි අමාරුයි ඒ කැන්ඩි වලට ගිහිල්ලා කැන්ඩි මැච් එක ප්ලේ කරද්දි ලොකු සතුටක් තියෙනවා. මොකද ඔක්කොම අල්ලා ටීම් ෆිට් එක සෙල්ලම් කරා. ඔක්කොටම හැංගීම තිබ්බේ කොහොම හරි වෙනසක් කරන්න ඕනේ කියලා. සතුටුයි. මේ අවුරුද්දෙත් ඒකම කරන්න පුළුවන් වෙයිද? කට්ටිය ඔක්කොම අල්ලා මේ සෑහෙන මහන්සි වෙලා ට්‍රේනින් වලදී කෝචුත් කියන්නේ 100% දෙන්න කියලා ප්‍රැක්ටිස් වලදී. ප්ලේයර්ස් අත හැමෝම මේ දේ කරනවා. ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා. කෝච් ඉඳලා මැනේජ්මන්ට් එක ඉඳලා ඔක්කොම අල්ලම ටාගට් එකේ තියෙන මැච් එකේ මැච් එක යන්න. ඉතින් හොඳ සීසන් එකක් ආමිකෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්නවා තවත් අලුත් චරිතයක් ආමි ක්ලබ් එකේ. හෙන්රි ටෙරන්ස් ඇවිල්ලා තියෙනවා කෝච් කරන්න. අපි ස්පෝර්ට්ස් ක්ලබ් එකේ ගුඩ් මෝර්නින් හෙන්රි. මොනවද තාත්තේ ක්ලබ් එකේ? වරදක් නෑ හෙප් එක යනවා. හෙන්රි ප්‍රශ්නයක් අහන්නම් මම පොඩි. මේ ටීම් එකේ 3 දෙනෙක් ඔබවා කියමු අපි කඩයක් බැරියා කියලා. මේ ටීම් එකේ 5 දෙනෙක් ඔබවා ගන්නවා බැරට කැෂියර් හැටියටයි. මොනවා ගන්නද? තේ කඩයක් කියමු. තේ හදන්නයි, කැෂියර් එකටයි, සේල්ස් එකටයි, අතු ගන්නයි, තව එන්ටර්ටේන්මන්ට් වලටයි. කවද්ද ගන්න 5 දෙනා? කැෂිය එන්ටර්ටේන්මන්ට් වලට නම් ගන්නේ ලාරව. ඇයි? මොකද ලාර තමයි මෙතන ආමි ටීම් එකේ එන්ටර්ටේනර්. කැෂිය නම් සමීර. ඇයි සලිත් එක හොඳයි. ඔව් මම හිතන කවුන්සලින් පැත්තේ ගොඩක් හොඳයි සමීර. අතු ගන්න. අතු ගහන්න කවරේ දාන්න ඕනේ ඉතින්. තව දාන්න. අතු ගන්න මාරි. ඇයි? මොනවද රතු ගානම දවස්ිනා දවස් දෙකක් ඉඳලා රතු ගාන කැම්පේ මේ අපි කෝචින් කැම්පේ ගියාට පස්සේ සේල්ස් කරන්න බණ්ඩේ අපේ කැප්ටන් බණ්ඩාර හොඳට සේල්ස්. හරි හරි. එනනම්
ගුඩ්ලක් වත් සීදන්. ඒ තම හෙන්රිය තේකඩයක් කැරියොත් දාන කට්ටියව. That's how Army Sports Club is preparing for the upcoming Dialogue Rugby League. We spoke to them, we know who the key players are, who the new coaches are. So they seem to have a good outfit and a setup. So let's wait and see how they can fare in the upcoming season.